රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තොප්පිය හරිනම් දාගන්න කියන රොෂාන් මේක තොප්පිය හරියට දාගන්න මම හැමදාම කියන ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය වෛද්‍ය මහියා ගුණසේකරට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිත්වය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා මේ අතර ක්‍රිකට් දූෂණ පිළිබඳව තමාට පාර්ලිමේන්තුව තුල කතා කිරීමට වෙලාවක් ලබා දෙන්නේ නැතිකම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සිය කනගාටුව පළ කළා. ආණ්ඩු පක්ෂයෙන් රොෂාන් රණසිංහට වෙලාවක් දෙන්නේ නැත්නම් පක්ෂයෙන් වෙලාවක් දීමට සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ. මම 69 ලක්ෂයේ mantriwari මම ඒ වගකීම ඉෂ්ට කරා මට වෙලාවක් නොදීම ගැන මං කනගාටුයි මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හරි කැතයි සාමාන්‍ය සදාචාරයක් තියෙනවා හිටපු ඇමතිවරුන්ගෙන් අහලා තමයි කතාව දෙ. දැන් මං ඉන්නවනේ 2010 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ මේ දිනේ ඇතුළත අපි අවස්ථාවක් සකස් කරලා දෙන්න. බැරි වෙලාවත් රාජ්‍ය පාර්ශ්වයෙන්ට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි සූදානම් විපක්ෂයේ කොටසෙන් රොෂාන් රණසිංහ මැතිතුමාට ඒ අදාළ කාලය ලබා දෙන්න. මැතිතුමා ඉල්ලුවා කාලේ ලැබුණ නැහැ කියන නිසා මගේ විනාඩි 30 විනාඩි 10ක් එතුමාට ලබා දෙන්නම් වත්මන් තරුණ කටයුතු ඇමතිවරයා විදියට මං හිතන්නේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ඇමතිද වැඩ බලන ඇමතිද දන්නේ නැහැ වෙන කවුරු හරි පිටිපස්සේ ඇමති කෙනෙක් මේක ඉන්නවත් දන්නේ නැහැ හරින් ප්‍රනාන්දු ඇමතිවරයා උත්තර දෙයි මොකද එතුමාට තියෙන අමාත්‍යංශ ගොඩක් එක මේකේ පාර්ලිමේන්තුවේ එන්න බැරි කෙනෙක් ඇමති වෙලා ඉන්නවත් දන්නේ නැණි ඒක හොඳයි පාර්ලිමේන්තුව අපිට දැනගන්න පුළුවන් නම් චිත්‍රසිරි වාර්තාවට අදාළව තවත් අපි කරුණු එකතු කරනවා ඒ එකතු කරලා අපි ඒක කැබිනට් අනු කමිටුව අපි බලාපොරොත්තු වෙනවා අපේ වාර්තාව තව සුමාන දෙකක් යන්න මත්තෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒක පදනම් කරගෙන අපි අලුත් ක්‍රිකට් පනත අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවේ කෙරුවේ ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසුරුව අයරලා ඉන්ටරිම් කමිටියක් පත් කළා. ඒ ඉන්ටරිම් කමිටිය කරා තමයි ඒ වෙනස්කම් කෙරුවේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමන්ලා මේ කොරහෙත් කිඹුලු දකිනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අපි පාර්ලිමේන්තුවේ ඇතුළෙන් පනත සම්මත කරනවා. අලුතෙන් පනත හදලා ක්‍රිකට් ආයතනය අලුත් ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් වෙනවා. පොඩ්ඩක් ඉවසන්න වැඩේ හරියටම කරලා දෙනවා. සමහරු කිව්වා මේ දූෂණය පිළිබඳව මම කතා කරද්දි ඔබතුමා කලබල වුණාදෝ කියලා. එහෙමනම් මට දෙකයි තියෙන්නේ එකක් මම කතා නොකර ඉන්න ඕනේ එකක් කතා කරන්න ඕන. ඉතින් කතා නොකර ඉන්නවා නම් පාර්ලිමේන්තු එනවට වැඩිය හොඳයි. ගෙදර යන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කේසර සිංහයෝ තවත් කොටසක් ඉන්නවා ඒ කේසර කප්පාදු කරලා. 77න් පස්සේ මේක තොප්පිය හරියට දාගන්න මම හැමදාම කියනවා. ආවේ ඇවිල්ලා බාණ්ඩාගාරයෙන් කොටසක් ගෙදර ගෙනියා. මේකේ ප්‍රතිඵලය තමයි රට බංකොලොත් වුණා. ඒකට කියනවා සුදු කරපටි දූෂණය සහ වංචාව. මම පාර්ලිමේන්තුවේ වැටුපුව ගත්තේ නැති මන්ත්‍රීවරේ කැමැතිවරේ. මගේ වැටුපගේ ක්‍රීඩා අරමුදල මම ඩීසල් ටික ගහන්න මුදල් ටික ගත්තේ නැති ඇමතිවරේ. හැම රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකටම යන්න පෞද්ගලික මුදලෙන් වියදම් කරපු ඇමතිවරේ දූෂිතව රකින්න ගමන් ඒ ඇමතිව එළියට දාන. ඉතාම පහත්, ඉතාම අමිහිරි, අසික්කිතයි. කාටද මේ කඩේ යන්නේ? ආණ්ඩුවෙන් ගියපුවාම ගාමි දිසානායක මැරුවේ මෙහෙමයි. ලලිත් ඇතුළත් මැරුවේ මුදල් මහත්මයා මැරුවේ මෙහෙමයි රොෂාන් රණසිංහවත් මහමග මරලා දැම්මොත් අපි වගේ කියන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ අවුරුදු 40ක් ඉඳලා ලියුම් ලියලා අයින් වෙලා ආයතනට වෙලා ඉන්න සුදත් චන්ද්‍රසේකර මන් දැක්කා මාධ්‍යේ කියලා තියෙනවා. මොකද මේ තර්ජනය? කතානායකතුමාගෙන් ඉල්ලුව ආරක්ෂාව නෑ. විගණන දෙපාර්තමේන්තුවට දෙන්න ඕන අනපනත් වලින් බලය නඩු පවරන්නත් ඒ වගේම දඬුවම දෙන්න තනතුරු වලින් අස් කරන්නත් මේ රටේ අමාත්‍යංශ ඕනෙත් නෑ මුදල් අමාත්‍යංශය තිබ්බහම ඇති හැම එකම ඔබ්සර්වේෂන් නිරීක්ෂණ යකෝ මෙච්චර නිරීක්ෂණ කළා කොහොමද රට බංකොලොත් වෙන්නේ මුදල් අමාත්‍යංශයත් වග කියන්න ඕන මේ රටේ කඩාවැටීමට හැබැයි මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් භාගයක් බලන්න රජයේ දේවල් කොල්ල කාලා නෙමෙයිද ඔය ඉහළට ගිහින් තියෙන්නේ කියලා හැබැයි භාගයක් තමන්ගේ උත්සාහය
ගාමෙන් නැගිට මිනිස්සු. මට ඕන නම් ඒ භාගේ කවුද කියලා නම් වශයෙන් කියන්න කිව්වොත් නම් වශයෙන් දෙන්න. මේ 225 මම හිතනවා ආය තරහ වෙන්න දෙයක් නැහැ 125ක් ගෙදර. විශේෂයෙන්ම නව ක්‍රීඩා අමාත්‍යවරයා විදියට මම ඔහුට සුබ පතනවා. ස්වාධීනව මම හිතනවා කවුරුවත් ඇඟිලි ගහන එකක් නැති වෙයි ඔහුට කියලා. ඔහුට ස්වාධීනව දූෂණයෙන් තොර ක්‍රීඩාවක් වෙනුවෙන් ඔහුට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න හැකි වෙයි කියලා මම ප්‍රාර්ථනා කරමි. මේ සමහරු හිතාගෙන ඉන්නවා ඒ අය හින්දා ක්‍රිකට් වලට සල්ලි එනවා. ඒ ලැබෙන ක්‍රිකට් සල්ලි වලින් Tamanට ඕන දේවල් කරන්න පුළුවන් කියලා. දැන් පහුගිය කාලේ සමහරු හිතාගෙන හිටියා යුද්ධෙ දින්නේ අපි ඒ නිසා අපිට රිසිසේ ඕනම දෙයක් කරන්නට හැකියාව තියෙනවා කියලා. එහෙම කොහොමද කරන්නේ? අපි යෝජනා කරනවා බොහොම පැහැදිලිව. ලැබේ ජනාධිපතිතුමා ප්‍රචලිත වෙලා හිටියා මිස්ටර් ක්ලීන් කියලා. දැන් මිස්ටර් ක්ලීන් ජනාධිපතිවරයාට පුළුවන් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. මිනිත්තු 3ක් කාලයක් තියෙනවා ඉපැක්ස නැහැ. හරි. මට ටයිම් තියෙනවා බය වෙන්න එපා. මේව ගැන කියනකොට කාලේ මතක් කරන්න එපා. නියෝජ කතානායකතුමා මගේ හිතවතෙක් ඔය මේ කොණ්ඩයන් එකට මම බෙහෙත දෙන්න මම කියන්නේ කපස් හොඳම බෙහෙත තමයි සජ බෙටෙන්ද එතකොට හරි එතකොට කොණ්ඩේ වැවෙන්න පටන් ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හොරකම් ගැන හෙලිදරව් කරනකොට එයා ගෙදර නමුත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වලින් පිළිකා බෙහෙත් වලින් හොරා කාපු වංචා කරපු ඇමතිවරයා ප්‍රමුඛ ඒ කණ්ඩායමට එයාට දෙනවා පරිසර අමාත්‍යංශය ඔය 69 ලක්ෂය 68 ලක්ෂය දැන් පුස්සක්. ඕක වැඩක් නැහැ. ඕක ඉවරයි. ඕක කපුට්. ජර්මන් භාෂාවෙන් කියනවා නම් අලස් කපුට්. ඔක්කොම ඉවරයි. දැනට තීරණයක් කරලා තියෙනවා උපුල් තරංග කියන තරුණ ක්‍රීඩකයෙ ප්‍රධානත්වයෙන් අලුත් සිලෙක්ෂන් කමිටියක් පත් කරන්න මම විශ්වාස කරනවා තරුණ ක්‍රීඩකයෝ හොඳම නිදසුන පකිස්තානයේ. ඔවුන් ඊයේ පෙරේද අයින් වෙච්ච ක්‍රීඩේ තමයි ඔවුන්ගේ තීරණකාරක සභාවේ සභාපතියට පත් කළදී ඒ සිලෙක්ෂන් කමිටියතෝට ඒගොල්ලන් දන්නවා නූතන වශයෙන් ක්‍රීඩකයෝ කවුද අලුතෙන් ගහන්නේ කවුද හොඳ ක්‍රීඩකයෝ ඉන්නේ. අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ක්වොලිටි ඔෆ් ක්‍රිකට් බහැලා තියෙන්නේ. ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සමාජිකයන් පත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකරයි. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සමාජිකයන් පත් කර තිබෙනවා. ඒ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දුට පැවරි ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව එහි සභාපතිත්වය හිමිව ඇත්තේ විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකරටයි. ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ අයියු වික්‍රමසූරියයි. එම සභාවට තවත් සමාජිකයන් 15 දෙනෙකු ඇතුළත්. මේ අතර ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා. ලේකම් දුරිය හිමිව ඇත්තේ අර්ජුන් ප්‍රනන්දුටයි. ඊට තවත් සමාජිකයන් 30 දෙනෙකු ඇතුළත්. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. විශ්වාස කරනවා නම් අපිට මේ ගමන එකඟත්වයෙන් තොරව සහ ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව ඉස්සරහට යන්න පුළුවන් කියලා. එහෙමනම් මං අද කිව්වා කියලා හොඳට මතක තියාගන්න ලංකාවේ යම්කිසි තැනකට වැටුණ 22 එතනිනුත් පල්ලෙහාට වැටෙනවා. මේ ආණ්ඩුව ගෙනියන්න IMF එකේ ණය මුදල් ගන්න ණය ප්‍රතිකරණය කරනකොට රටේ යම් යම් අමාරුකම් තියෙනවා. මොකද මේක මේ ඉතාම ශක්තිමත් ආණ්ඩුවක් නෙමෙයි අපි යන්නේ. ලොකු ආර්ථිකයක් කඩා වැටලා ඒක ගොඩ ගන්න මොහොත. ඉතින් අපි හැමෝටම මේකේ දුකක් තියෙනවා අමාරුවක් තියෙනවා. ඉතින් අපිට ඒක ඉවසන්න සිද්ධ වෙනවා. අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. අපි කයිවාරු කාර්යෝ නෙමෙයි. අපි මේ දේශපාලනය සඳහා පොරොන්දු දෙන ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කරන පක්ෂයක් නෙමෙයි. අපි විද්‍යාත්මක උපාය මාර්ගික සැලැස්මක් මත වැඩ කරන පක්ෂයක්. අපි සංඛ්‍යා දත්ත සමීක්ෂණ හොඳට දන්න පක්ෂයක්. ඉතින් රනිල් මහත්තයාව සහයෝගය දීපු හින්දනේ නම් අගමැති වුණේ. රනිල් මහත්තයාට සහයෝගය දීපු හින්දනේ නම් ජනාධිපති වුණේ. රනිල් ජනාධිපතිතුමාට සහයෝගය දෙන හින්දනේ ආණ්ඩුව යන්නේ. පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ සහයෝගය නැත්තම් ඉවරයි. ඉතින් සහයෝගය තියෙනවා. මොකද පේන තෙක්මානක මිනිහෙකුත් ඉන්නවා. කාටද දෙන්න කියන්නේ දැන්? මේ මොහොතට අදාළ වැඩබදු ප්‍රතිශතය සම්බන්ධව අපි සමාජ සංවාදයකට යමු. අඩු කළත් බැනුම් අහලා වැඩි කළත් බැනුම් අහන්න බෑනේ. සීනිබද්ද රුපියල් 50 25 කළත් බැනුම් අහලා 725 රුපියල් 50 කළාමත් බැනුම් අහන්න බෑනේ. දොන්නන් දොන් සිමෙන්නන් සිමන් දොන් සිමන් දෙකම එකවර අත්විඳින අමාරුයි අපිට. දැන් මේ නවුරුද්දේ ජාතික මැතිවරණ ලබා ගත්තේ පහසුවෙන් නෙමෙයි විශාල සටනක් කළා. හැබැයි වැදගත් වන්නේ මේ මැතිවරණ මොකක් හරි විදියකට පැවැත්වීම නෙමෙයි. මේ මැතිවරණ පැවැත්වීමට යෝග්‍ය වාතාවරණය තුළ තමයි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ. ඒකට අවශ්‍ය වටාපිටාව අපි සකස් කරගන්න ඕනේ. එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමවටපත් වෙනවා. ඔබට සුබ දවසක්.